ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේව බෞද්ධ හඳුනාගත යුත්තේ අවබෝධ කරගත යුත්තේ කොහොමද? මේමයි නෝනා ඉතින් බුදුරජාණන් වහන්සේ කියන කාරණේ සිහිපත් වෙද්දී බුදුරජාණන් වහන්සේ කියද්දී අපිට අර සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඈතට අපේ මතකේ අපි අරන් යන්න වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ එක රැයක අවුරුද්දක අවුරුදු 10ක 100ක ප්‍රතිඵලයක් නෙමෙයි. සාරා සංඛ කල්ප ලක්ෂ ගානක ප්‍රතිඵලයක් තමයි බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයක් කියලා කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියලා සිහිපත් වෙද්දී අපි අර මීට සාරා සංඛ කල්ප ලක්ෂ ගානකට ඈත අර දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙට අපිට යන්න වෙනවා. ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයින් අර මඩ වගුරුක වැතිරිලා දීපංකර බුදුරජාණන් වහන්සේට පාවඩයක් වෙච්ච වෙලාවේ දීපංකර බුදුරජාණන් වහන්සේට නියත විවරණයක් දෙනවා. ඔබ අහවල් කාලයේ ගෞතම බුදුරජාණන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඒ කියන්නේ බලන්න සාරා සංඛ කල්ප ලක්ෂ ගානකට පෙර ආතුවේ පටන් ගත්තා වූ ගමනක නිමාව තමයි උපතත් පරිනිර්වාණයත් තුලින් අවසානයේදී සිද්ධ වෙන්නේ. එනිසා ඒ ආවා වූ දීර්ඝ ගමන නුවණින් බලද්දී එදා අපේ බෝධිසත්වයින්ට අවශ්‍ය නම් තිබුණා දීපංකර බුදුරයන් වහන්සේගෙන් සද්ධර්ම ශ්‍රවණය කළා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. නමුත් නෝන උන්වහන්සේ ඒවලේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයක් කරා ගියේ නැහැ. උන්වහන්සේ අදිෂ්ඨානයක් ඇති කරගත්තා මම තනියම නිවන් දකින්නේ සියක් කෝටි ප්‍රකෝටි ගානක් මේ සත්වයාට මේ සංසාරයෙන් ගැලවෙන මාර්ගය කියලා දීලයි මම නිවන් දකින්නේ කියලා. එතෙන්දී උන්වහන්සේ ආත්මාර්ථකාමී බවට පත් උනේ නැහැ. එදා උන්වහන්සේ ආත්මාර්ථකාමී බවට පත් වෙලා දීපංකර බුදුරජාණන් වහන්සේ හමු වෙ නිවන් අවබෝධ කරගත්තා නම් අද අපිට ගෞතම බුදුරජාණන් වහන්සේ කෙනෙක් නැති වෙන්න තිබ්බා. එහෙනම් බලන්න එතනදිත් අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ එදා බෝධිසත්වයේ හැටියට උන්වහන්සේ ගත්තා වූ මේ පරාර්ථකාමී තීරණේ ඵලයක් හැටියටයි අපිට මේ ගෞතම සම්මා සම්බුදු ශාසනය මුණ ගැහෙන්නේ. ඉතින් බලන්න එතනින් මේ අදිෂ්ඨානය ඇති කරගෙන කොයිසම් දීර්ඝ වූ භවගමනට උන්වහන්සේ අවතීර්ණ වුණාද කියලා මේ වෙලාවේ ඔබ ඇස් දෙක පියාගෙන මොහොතක් දකින්න එදා ඒ බෝධිසත්වයින් ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී මේ සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් මේ දසපාරමී පුරාගෙන යන ගමනේ තියෙනා වූ කටුක භාවයේ දීර්ඝ භාවයේ විෂම භාවයේ දුක දැකලා ඒ දුක දැක 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 මම සියලු සත්වයා උදෙසා මේ ගමනේ යනවායි කියන අදිෂ්ඨානය ඇති කරගත්තා වූ හිත ඔබ මොහොතක් දකින්න ඒ හිත කොයිසානම් කරුණාවෙන් මෛත්‍රියෙන් මහා කරුණාවකින් පෝෂණය වෙච්ච හිතක්ද කියලා දකින්න. ඒ සිතුවිල්ල ඇති කරගත්ත මොහොතේ පටන් සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් ආපු ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මම මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී මහසාගරේ ජලයට වඩා මගේ රුධිරය දන් දුන්නා කියලා. මහා පොළවේ පස් වලට වගා මගේ ශරීර මාංශ දන් දුන්නා කියනවා. විසවක් බිරිඳක් දරුවෙක් මුණුගුරෙක් රටක් රාජ්‍යයක් දේපලක් සම්පතක් මේ සෑම දෙයක්ම මම දන් දුන්නා කුමක් උදෙසාද? ඔබත් මමත් මේ මොහොතේ මේ විඳින්නා වූ සැනසෙල්ල උදෙසා. එහෙම දීර්ඝ භව ගමනක් ඇවිල්ලා අවසානයේදී උන්වහන්සේ සිධවත් කුමාරය හැටියට මේ ලෝකයේ උප්පත්තිය ලැබුව වෙලාවේ උන්වහන්සේ කොයිසම් අසිරිමත් දේක හිමිකරුවෙක් වෙනවාද කියලා බලන්න. සක්විති රජකමේ උරුමය දරාගෙන එනවා. යසෝදරාව රාහුල වගේ රූමත් බිරිඳක් දරුවෝ ලබනවා. මහා ශ්‍රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගා කියන ශාස්ත්‍රීය දිව්‍ය විමාන වගේ මන්දිර ලබනවා. මේ සෑම දෙයක්ම අතහැරලා අවසානයේ උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කළා අභිනික්‍රමණය කරනවා. නමුත් ඉන්පස්සේ හය අවුරුද්දක් උන්වහන්සේ අප්‍රමාණ දුක් විඳිනවා. උන්වහන්සේ පසු කාලීනව කියනවා ආනන්ද මම මේ ආව දීර්ඝ ගමනේදී මේ දුෂ්කර ක්‍රියා කරපු අවුරුදු 6 තුලදී මම් වින්දා වූ දුක මේ ලෝකයේ කිසිම දෙවියෙකුට බ්‍රහ්මීයෙකුට මිනිසෙකුට විඳින්න බෑ කියලා. උන්වහන්සේ කියනවා එදා මගේ උදරය කියලා පිටකොන්ද කියලා දෙකක් තිබුණ නෑ ආනන්ද. මං උදරය අත ගන්නකොට මට පිටකොන්දයි අහුනේ. පිටකොන්ද අත ගන්නකොට මට උදරයයි අහුනේ. ඒසා මං මේ ශරීරයට දුක් දුන්නා ආනන්ද. සමහර දාට මං එක කඩල ඇටයක් විතරයි වැළඳුවේ. සමහර දාට මං එක මුං ඇටයක් විතරයි වැළඳුවේ. සමහර දාට මං එක හාල් ඇටයක් විතරයි වැළඳුවේ. ඊට වඩා දෙයක් මම මේ ශරීරයට දුන්නේ නැහැ. මම දුක තුලින්මයි දුක ජයගන්නේ කියලා හිතුවේ. මට ගුරුවරයෙක් හිටියේ නැහැ, මාර්ගය කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ, චතුරාර්ය සත්‍ය දන්න කෙනෙක් ලෝකෙ හිටියේ නැහැ. එනිසා දුක තුලින්මයි දුක අවබෝධ කරගන්නේ කියලා මම මේ ශරීරයට අප්‍රමාණ දුක් දුන්නා ආනන්ද. සමහර වෙලාවට මං
සුසාන භූමියට ගිහිල්ලා අර මිනි ඇට ටික එකතු කරගෙන ඒ මිනි ඇට ටික කොට්ටයක් කරගෙන මං නිදා ගන්නවා ඒ නිදාගෙන ඉන්න වෙලාවේ ගොපළු දරුවෝ ඇවිල්ලා මගේ ඇඟට මුත්‍රා කරනවා සමහර ගොපළු දරුවෝ ඇවිල්ලා ඉරටු වරන් මගේ කන් සිදුර වලට අයින්නවා මගේ ඇස් වලට අයින්නවා නමුත් මං ඒ කිසිම කෙනෙක් වෙනුවෙන් ද්වේෂයක් ඇති කරගත්තේ නැහැ සමහර වෙලාවට මං මුත්‍රා කරන්න මල පහ කරන්න මං වාඩි වෙනවා වාඩි වෙච්ච තැන මානන්ද මං ඇදගෙන වැටෙනවා මොකද ඒ තරමටම මං ශරීරයෙන් දුර්වල වෙලායි කුෂ වෙලායි හිටියේ මේ සියල්ලම කලේ මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය උදෙසාමයි එනිසා ආනන්ද මං මේසා කැපවීමක් මේසා දුකක් මේසා විෂම වූ කාල පරිච්ඡේදයක් ගත කරමින් ආවේ ඉතින් බලන්න මේසා දුක්ඛන්දරාවක් බුදුරජාණන් වහන්සේ අත්විඳේ කුමක් උදෙසාද ඔබටත් මටත් මේ සැනසෙල්ල ලබා දී මුදෙසාමයි එහෙම සැනසෙල්ල ලබා දී මුදෙසා ඒසා දුක්ඛන්දරාවක් දරලා අවසානයේ උන්වහන්සේ දකින්නවා දුක තුලින් දුක ජය ගන්න බෑ කියලා දුක තුලින් දුක ජය ගන්න බෑ කියලා උන්වහන්සේ දැනගත්තා මුලින් කුමාර අවදීදී උන්වහන්සේ දැනගත්තා සැප තුලින් දුක ජය ගන්නත් බෑ කියලා අවසානයේ උන්වහන්සේ අර මධ්‍යම ප්‍රතිපදාවට එන්න ඕනේ කියලා තීරණය කරනවා අර සුජාතාවගේ කිරිපිඩු දාණය වළඳලා උන්වහන්සේ ජයශ්‍රී මහා බෝධි මූලේ වාඩි වෙලා චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා මාගේ ලේ මස් සම්මැටනහර වියලේවා මං සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැගිටින්නේ නැහැ කියලා මොකද්ද මේ කරන්නේ උන්වහන්සේ ජීවිතය අතහරිනවා ජීවිතය අතහරිනවා කියන්නේ ජීවිතේ මරණයට දැම්මා ජයශ්‍රී මහා බෝධි මූලේදී ඔබගේ සැනසීම උදෙසා බුදුරජාණන් වහන්සේ ජීවිතයට මරණයට දානවා ජීවිතේ මරණයට දැම්මා කියන්නේ පංච උපාදානස්කන්ධය කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරියා රූපය කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරියා වේදනාව කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරියා සංඥාව චේතනාව විඥානය කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරියා පංච උපාදානස්කන්ධය කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරිනකොට චතුරාර්ය සත්‍ය ධර්මයක් උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යයත් බුදුරජාණන් වහන්සේත් අවබෝධ කරගන්නවා එනම් බලන්න අදවන් දවසක ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගන්නේ උන්වහන්සේගේ ජීවිතේ මරණයට දාලයි උන්වහන්සේ ජීවිතේ මරණයට දැම්මත් උන්වහන්සේගේ අතීත සංස්කාරවල බලවත්භාවය නිසා ජීවිතේ මරණයට වැටුන්නේ ජීවිතේ මරණයට දැම්මත් ඒ මරණයට දැමීම තුළ උන්වහන්සේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අවබෝධ කරලා උතුම් චතුරාර්ය සත්‍යයත් ඒ වගේම සම්මා සම්බුද්ධ ඥානයත් අවබෝධ කරගත්තා මේ උතුම් චතුරාර්ය සත්‍යයත් සම්මා සම්බුද්ධ ඥානයත් අවබෝධ කරගනිද්දී මාර්යා දැඩි ලෙස උත්සාහ කළා බුදුරජාණන් වහන්සේව පිරිනිවීමට දාන්න නමුත් මාර්යා බුදුරජාණන් වහන්සේ මරණයට ජීවිතේ දැම්මත් මාර්යා බුදුරජාණන් වහන්සේව මරණයට තල්ලු කළත් බුදුරජාණන් වහන්සේගේ සාරා සංඝ කල්ප ලක්ෂ ගාණක් පිරුවා වූ දසපාරමී බලයෙන් බුදුරජාණන් වහන්සේ මරණයට වැටුන්නේ ජීවිතේ පැත්තට ගොඩ දැම්මා එනිසා බුදුරජාණන් වහන්සේ ජීවිතේ මරණයට දැම්මත් මාර්යා බුදුරජාණන් වහන්සේව මරණයට තල්ලු කළත් ඒ අතීත කුසල් සංස්කාරයන්ගේ බලයෙන් අවසානයේ වී බුදුරජාණන් වහන්සේ ජීවිතයක් සම්මා සම්බුද්ධ රාජ්‍යයක් කියන දෙකම ලබා ගත්තා එනම් බලන්න අද වෙනි වෙසක් පුර පසළොස්වක පොහොය දවසක ඔබලා මේ සමරණ තෙමගුල කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවිතේ මරණයට දාලා ඔබට ලබා දුන්නා වූ ධර්මයේ ශක්තියයි ඔබ මේ භුක්ති විඳින්නේ